විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ ආරම්භෙන්. ගෙවි යන දවස උණුසුම් කරන පුවත් සිරස්තල වෙතයි දැන් අවධානය. ෆොක්සිල් බිහිසුණු අනතුරට රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට. රස්නේ වැඩි උනත් හැන්දෑවේ දීවැසි. ශ්‍රී ලංකා ඇමරිකා නාවික අභ්‍යාසය ආරම්භයි. මහකන්නේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගම් වතුරෙන්. මාලදිවයින් මහමැතිවරණයේ ජය ජනපති මොහොමඩ් මුයිසුට. දියතලාව ෆොක්සිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුරෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබුවන්ගෙන් 19 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අනතුරෙන් මියගිය සියලු දෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා යුද හමුදාව සහ තරඟ සංවිධායකයින් උපරිම දායකත්වයේ ලබා දීමට තීරණය කර තිබෙනවා. ෆොක්සිල් සුපර්ක්‍රොස් තරගාවලිය පසුගිය 2019 වසරේ අවසන් වරට පැවැත්තුණා. පාස්කු ප්‍රහාරය මෙන්ම රටේ ඇති වූ ආර්ථික අර්බුදය ඇතුළු සිදුවීම් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කළා. මෙම තරගයට මෝටර රථ දහවකින් 150 දෙනෙකු සහ යතුරු පැදි දහවකින් 120 දෙනෙකු ලියාපදිංචි වී සිටියා. ඒ අනුව තරගාවලියේ 17 වන ඉසව්ව ලෙසින් ක්‍රියාත්මක වූ LSH 2000cc කාණ්ඩයේ තරග ඉසව්වේදී මෙම බිහිසුණු අනතුර සිදු වුණා. කලාපේ දාවකින් කිහිප දෙනෙක් රථ කිහිපයක් අනතුරට ලක් වී තිබෙන ආකාරය දකින්නට පුළුවන්. අනතුරත් සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු තරඟ සියල්ල නතර කිරීමට සංවිධායකයින් තීරණය කළා. එම අනතුරින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 24 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් දියතලාව රෝහලට ඇතුළත් කෙරුණු අතර තවමත් 19 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. ඉන් බරපතල තත්ත්වයේ පසු වූ 3 දෙනෙකු බදුල්ල රෝහලට මාරු කර යවා තිබෙනවා. ට්‍රැක් මාර්ෂල් වරුන් 4 දෙනෙකුද මියගිය අය අතර වෙනවා. මෙම අනතුරින් වැලිමඬ ඩයරබා අතුයායේ පදිංචිව සිටි 55 හැවිරිදි සීයා සහ 8 හැවිරිදි මිනිබිරියද ජීවිතක්ෂයට පත් වුණා. ඇයගේ මව මීට පෙර මිය යාම හේතුවෙන් ඇය රැකබලාගත්තේ සීයා සහ මිත්තණිය විසින්. මෙම දැරිය මෝටර රථ දහවන තරඟ නැරඹීමට දැඩි ආශාවක් දැක්වීම හේතුවෙන් සීයා විසින් මෙම තරඟේ නැරඹීමට ඇය කැඳවාගෙන ගොස් තිබුණා. මේ අතර බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනවිරත්න වීරසිංහ මහතා අනතුර සිදු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක්ද සිදු කළා. එමෙන්ම දියතලාව රෝහලේදී මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරුණා. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසු දේහයන් ඥාතීන්ට බහර දීමට නියමිතයි. වැලිමඬ සීදුව අවිස්සාවේල්ල සහ මාතරයන ප්‍රදේශවල පදිංචිකරුවනුයි මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. අනතුර සම්බන්ධයෙන් දියතලාව පොලිසිය ඇතුළු අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අනතුරට පත් මෝටර රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මියගිය සියලු දෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට යුද හමුදාව සහ තරඟය සංවිධාන කළ ඔටෝමොබයිල් සංගමය උපරිම දායකත්වයේ ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ 7 දෙනාගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයත් ශ්‍රී ලංකා යුද හමුදාවත් උපරිම දායකත්වයක් ලබා දෙනවා. ඒකම ඒ අය සම්බන්ධව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් ආයතනයෙන් ක්‍රීඩා සමාජයෙන් රක්ෂණ ආවරණ ලබා ගැනීමටත් උපරිම කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු මහා විහාරයේ වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි පිළිසඳරකද නිරත වුණා. ඉන් අනතුරුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි මහා විහාරයේ වෙත ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුණේ. ලතරුවාට සුරක්ෂිත බව විශේෂඥ වෛද්‍යවරු විසින් සාධක කළ නව වේපිෂරමේ. නව කුමාරිකා ෂැම්පූ අපේ රටේ දේශගුණයට අපේම කොණ්ඩෙට හෙය අප්ලේ කරමුද? දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අධික උෂ්ණත්වය අද දිනේ අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම පළාත් කිහිපයකට පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ඇමරිකා නාවික හමුදා ඒකාබද්ධ නාවික අභ්‍යාසයේ අද සිට ලබන 26 වනදා දක්වා පැවැත්වෙනවා. එක්සත් ජනපද ත්‍රස්තමර්ධන ආරක්ෂක කණ්ඩායම මෙන්ම එක්සත් ජනපද මැරින් බලකායේ විශේෂ ඒකකය ශ්‍රී ලංකා නාවික හමුදාව සමග මෙම යුද අභ්‍යාසයට එක්ව සිටිනවා. පස්වන වරටත් පවත්වන මෙම යුද අභ්‍යාසයට ඇමරිකා නාවික හමුදාවේ 70 දෙනෙකු එක්ව සිටින අතර ද්විපාර්ශ්වීය සමුද්‍ර අභ්‍යාස රැසක් මීට ඇතුළත් වෙනවා. නාවික හමුදාවට මෙවැනි යුද අභ්‍යාසවලට එක්වීමෙන් අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පවසන්නේ. 2023-2024 මහකන්නේ වගා හානිවලින් 71% අධික වර්ෂාව සහ ගම්වතුර හේතුවෙන් සිදු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෙළි කරනවා. අධික වර්ෂාව හේතුවෙන් එළවලු ඇතුළු සෙසු බෝග වගාබිම්වලින් හෙක්ටයාර 68,131 විනාශයට පත්ව තිබෙනවා. එය සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 71% බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඊට අමතරව එම වර්ෂයේ වගාකන්නේදී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටයාර 100,000ක්ද අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් වුණා. වගාබිම් විනාශයට පත්වීමත් සමග මෙම වසරේ පළමු මාස කිහිපේ එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා. මීට අමතරව තවත් හෙක්ටාර 23,874ක් කෘමි හානි හා වෙනත් රෝගවල බලපෑමට ලක්වීම හේතුවෙන් විනාශ වී තිබෙනවා. මහකන්නේ වගා හානි සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව මෙම කරුණු අනාවරණය කර තිබෙනවා. අඩු ආදායම් ලාභී පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මකයි. වවුනියාව දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 39,497කට සහල් සහනාධාරය ලබාදීම ආරම්භ කෙරුණා. ආරම්භක වැඩසටහන පැවැත්වුණේ වවුනියාව ඇටඹගස්කඩ විද්‍යාලයේදී. දිස්ත්‍රික් ලේකම් P.A. සරච්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් එම කටයුතු සංවිධානය කර තිබූ අතර සහල් බෙදාදීමේ කටයුතු සිදු කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී K. දිලීපන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් වෙත සහල් බෙදාදීමේ වැඩසටහන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ කෙරුණා. අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් යන මහතුරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පවුල් 241,623කට සහල් සහනාධාරය ලබාදීමට නියමිතයි. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සංසදය හෙවත් MSME සංසදය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. MSME ව්‍යවසායක සංසදය එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණා. එය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංසද සමාජිකත්වයක මුතුයි. ලංකාව සංවර්ධිත රටක් කරා යන ගමනේදී ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයේ ඇති වැදගත්කම හා පුළුල් දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙනුයි සිලෝන් ෆෙඩරේෂන් ඔෆ් MSME ව්‍යවසායක සංසදය එළිදැක්වීම සිදු කෙරුණේ. අපිට කිසිසේත්ම ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම ආරක්ෂා කරගැනීම ගැන කතා කරන්නට බෑ. ආර්ථික සංකෝචන ව්‍යාපෘතියක් තුළ අපේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නට ඕන. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට ආර්ථික වර්ධනය හරහා ගමනක් තියන්නට ඕන. We need to help the entrepreneurs stand up on their own feet. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි පුරුදු වෙලා තියෙන්නේ දේශපාලකයන් පස්සේ ගිහිල්ලා රාජ්‍ය අරමුදල් වලින් අපේ කොට තර කරගෙන යන ජාවාරම්කාර ක්‍රියාවලියකට මිසක් ව්‍යවසාය දායකත්වයකට නෙමෙයි. ඒ නිසා මේ ව්‍යවසාය දායකත්ව සංස්කෘතිය ස්ථාපිත කර ගැනීමට මේ අලුත් සංසදයට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
දල දේශය නිෂ්පාදනය ප්‍රතිශතයක් විදිහට ගත්තත් රැකී රක්ෂා ජනනය වීම පංගුව ගත්තත් ඒ වගේම ආයතන කර්මාන්ත විදිහට ගත්තත් විශාල පංගුවක් දරන 50%කට වැඩි ප්‍රමාණයක් ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලෝකයේ තත්ත්වෙත් එහෙමයි. ඔබ මේ සංසදය හදාගෙන ඒ තියෙන කණ්ඩායම වලට බලපෑම් කරමින් ඔබේ තියෙන තාවකාලිකත්වයන් මතුවලා තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරමින් උත්තර හොයන්න යනවා. හොඳයි අපි කළ යුතු වෙනවා. ව්‍යවසායකින් යනු තමන් නිර්මාණශීලීව අවදානමක් අරගෙන එයට මුහුණ දෙමින් ලාභයක් ඇතුව හෝ නැතුව කටයුතු කරන පුද්ගලී. ව්‍යවසායකත්වයේ යනු මනෝභාවයක්. අද යෝජිත විසඳුම් මේ විවිධ පක්ෂවලින් ව්‍යවසායකත්ව දෘෂ්ටි කෝණයෙන් ගත් කල ඒවා ව්‍යවසායකත්වමය විසඳුම් නොවේ. මොකද ව්‍යවසායකත්ව විසඳුමක් යනු සමස්තය තුළ නිර්මාණශීලීව විසඳුමක් ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය නිමාවීමට නම් මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් විය යුතු බව හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීමට එම පක්ෂයේ සමාජිකින් ඊයේ කටයුතු කළ අතර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා මහතාගේ පාර්ශවය නියෝජනය කරන පිරිස් ඊට විරෝධය පළ කළා. විජේදාස රාජපක්ෂ කියන නමත් එක්ක අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ රටේ අධිකරණ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා බවට පත්වීම පිළිබඳව මම හිතන අපට විතරක් නෙමෙයි රටේ හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයෙන් ගැලවෙන්න කරන ප්‍රයත්නයක්ද, එහෙම නැත්නම් පක්ෂයත් එක්ක තියෙන නඩු වලින් ගැලවෙන්න තියෙන ප්‍රයත්නයක්ද කියන එක පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා. අද පත් කරගත්ත වැඩබලන සභාපතිවරයාව අපි පිළිගන්න සූදානමක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වෙන්නේ නිමල් සිරිපාද සිල්ල ඇමතුමා. ඒක නීත්‍යානුකූලව අපි රැස්වෙච්ච දේශපාලන මණ්ඩලයෙන් තමයි පත් කරගත්තේ. ඒ අනුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරි වැඩකටයුතු වැඩබලන සභාපතිවරයාත් එක්ක අපි ඉදිරිදි කරගෙන යනවා. මේ රටේ සියලුම පුරවැසියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෞරවයක් තිබෙනවා. ඒ නිසා අපි එයාගෙන් සමාව අයදිනවා. මේ මට්ටමට මේ පක්ෂය අද දැමීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු පක්ෂයේ සභාපතිතුමා කටයුතු කිරීම පිළිබඳව මේ අතර හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා මාධ්‍ය හමුවක් ඇඳවමින් අද සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය විසඳීමට නම් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පක්ෂ සභාපති ධුරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවයි. ජනාධිපතිවරයා වීමෙන් පසුව එතුමා අවුරුදු පහක් මේ රට කරලා කරන්න බැරි දේවල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කරන්න බෑ කියන එක ඕන කෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේම එතුමට ජනාධිපතිවරයා හැටියට ගොඩනගන්න බැරි වෙච්ච පක්ෂය දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට කොහොමද ගොඩනගන්න බෑ? ඒක එතුමා පිළිගන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ඉවර කරන්න තියෙන එකම විකල්පය තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වලා එතුමා අනුසාසකවරයෙක් හැටියට කටයුතු කිරීම. ඒ තුලම මම හිතනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන අර්බුදය විසඳෙනවා. රටේ දේශපාලන අර්බුදයත් සෑහෙන දුරට ඒ තුලින් විසඳෙයි කියලා අපි විශ්වාස කරනවා. පරිසරය සුරකින අතරේම ලීසි රන් ණය රන් ආයෝජන ස්ථාවර තැන්පතු ළමයිතුරු කෘෂි ණය ඇතුළු සියලුම මූල්‍ය අවශ්‍යතා සපුරමින් අනාගතයට පණ දෙන AFC Alliance Finance. ඔබ උණුසුම් හෝ සීතල දෙයක් ආහාරයට ගන්න විට දන්ත ස්නායු උත්තේජනය වෙනවා. බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් නොසලකා හරිනවා. ඒත් ඒ අනිවාර්යයෙන්ම සැලකිය යුතු තත්ත්වයක්. කල්ගත වෙද්දී මේ සංවේදීතාවය බරපතල වෙන්න පුළුවන්. මගේ නිර්දේශය නම් ඔබේ දන්තාලේපේ වෙනස් කරලා සෙන්සොඩයින් වලට මාරු වෙන්න. කිරි සහ ආමන්ඩ් සාරය පිරි නව වෙල්වට් මිල්ක් ඇන් ආමන්ඩ්. කිටි අපිට මේ වගේ සොෆ්ට් බෙමුද? නව වෙල්වට් ජීවෙන් පිරි සොෆ්ට් සමකට. හැමදාම වැඩි ඉතිරියක් දෙන දීවා මිල අඩු කළා. දැන් දීවා ෆ්‍රෙෂ් වලින් රෙදි ලෝඩ් එකම හොදන්න යන්නේ රුපියල් 25ක් විතරමයි. වාසියයි ඉතිරියයි උපරිමයි. ෆෙම්ස් ඇය ගැනන ඇය වැය සහනය. ට්‍රයිටෙක් සහ කොටන් වර්ග දෙකම ඉහළ ප්‍රමිතියට දැන් දැරිය හැකි මිලකට. ඇයක ඇගේ ඇයවැය ප්‍රශ්න ඉවරයි. මේමි සබ්ග්‍රේඩ් කැමරාව නිසා ෆෝන් එක අප්ග්‍රේඩ් කළා. ජිම් ගිහින් ලයිෆ් ස්ටයිල් එක අප්ග්‍රේඩ් කළා. ඒත් බ්‍රෂ් එක තාම අප්ග්‍රේඩ් නෑ. නව ක්ලෝගඩ් ප්‍රෝ ක්ලීන් ටූත් බ්‍රෂ් දත් කුහර ඇති කරන විස බීජ නසලින් මුළු කටම ෆුල් ක්ලීන් කරයි. ක්ලෝගඩ් ප්‍රෝ ක්ලීන් මුඛ සෞඛ්‍යට අප්ග්‍රේඩ් එකක්. බේබි ෂර්මි සබන් කැටයක් රුපියල් 136යි. Tire-up fun blast අලුත්ම plan එක. Unlimited Facebook, WhatsApp, YouTube එක අමතර GB 3ක් මාසෙටම රුපියල් 547ක් පමණයි. අදම activate කරගන්න. මගේ glow and lovely ලොකු පැක් එකේ දැන් රුපියල් 120ක ලොකු වාසියක්.
ඉල්වෙලියේ ග්ලෝ එක තෙකුණයක්. දැන් ඔන්න මුළු රටටම සැඟවුණු අවුරුදු උකුරහස. උකුරහසින් වීවා තේ රස වැඩි වේවා. අවුරුදු තේමේසේ රස කරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. ෆ්ලෝරයිඩ් සහ කරාබනටි එකට තියෙන ක්ලෝගාඩ් වලින් දත් මැද්දනම් දත් තරක් වෙන්නේ නැහැ. ක්ලෝගාඩ්. ඔව්, ක්ලෝගාඩ්. කැවිටි එක්ස්පර්ට්. නවීන විද්‍යානුකූලව කරාබනටි තෙල් සහ ෆ්ලෝරයිඩ් ඇක්ටිව් සෙට් කරමින් වසර 30ක් පුරා ඔබට දත් කුහර වලින් උපරිම ආරක්ෂාවක් දෙන ඩුවල් ඇක්ෂන් ක්ලෝගාඩ්. අම්මලාගේ විශ්වාසයේ සාධකය. මීළඟ ආණ්ඩුව නිර්මාණය කිරීමට ජනතා මතය සමගි ජනබලවේගය දෙසට යොමු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. මේ ඇතුළු දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. මේක මිරිගුවක්. 2022 මැයි මාසයෙන් පස්සේ ණය සතයක්වත් ගෙවල් නැහැ. ඉතින් ණය ගෙවන්න නැත්තම් ඕන රටකට රටේ ආර්ථිකය යම් කී ආකාරයට මෙහෙවන්න පුළුවන්. සමගි ජනබල සන්ධානය. හරි, දැන්ටම සන්ධානයක් අපි හැදලා ඉතින් ඒකට එක්කව වෙන්න තමයි තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි. 52%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා. අපේ ජයග්‍රහණය ස්ථිරයි. අනිත් පක්ෂ ඔක්කොම බෙදිලානේ. බෙදුනොත් ඉවරයි. මේ හැමෝම අපිට ඕන. කවුරුත් තැරලා මේ ගමන යන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මේ රටට නායකත්වය දෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ද නෑ. ස්වාධීන පුජ්‍යලිංගයෙන්. වරද්ද ගන්න එපා. මොකද ඔබට ලබා ගන්න බැරි වෙච්ච දේ ඔබේ දුවට පුතාට ලබා දෙන්න නම් කල්පනාක වැඩ කරන්න. එයාගේ වැඩේ ගන්න ඕන. දන්න මිනිහාගේ වැඩේ ගත්තාම මේ රටට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර හා දේශීය වශයෙන් විශ්වාස කරන්න පුළුවන් කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්නවයි කියන එක තමයි අපේ හැඟීම හා අපේ විශ්වාසය. ඔව්, අපිට කැමැති ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි එකට පවත්වනටත් අපි එකඟයි. මහමැතිවරණය ජනාධිපති මැතිවරණයට කලින් තියෙනවටත් අපි එකඟයි. ජනාධිපති මැතිවරණයේ ඉස්සෙල්ලා තියෙනවටත් අපි එකඟයි. ඒහිඳ පළාත් පාලන මැතිවරණයත් ඕකට එකතු කරනවා නම් අපි ඒකට එකඟයි. දේශපාලන පක්ෂවල නායකෝ හිතා ඉන්නවනේ අපිට මෙච්චර ඉන්නව අච්චර ඉන්නව කියලා. ඒව නිකන් බොරු කතා. මේ රටේ ඉදිරි අවුරුදු පහත් බාර ගන්න ඕන අධිකරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාර දෙන්න ඕනේ කියන එක අනිවාර්යෙන් දේශපාලන පක්ෂිකින් තොරව මිනිසු තීන්දු කළා ඉවරයි. ඉතුරු 20 අපිට හදන්න තියෙන්නේ. අපිට ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට පක්ෂ අවශ්‍ය නැහැ. පක්ෂ නායකෝ හිතාගෙන ඉන්නවනම් තාත්තගේ කමඩ මට දෙයි ආවල් එක ඒ කාලේ ඉවරයි. පන්නිපිටියේ ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අදාළියම 2:30ට පමණ ගින්න ඇති වී ඇති අතර කෝට්ටේ මහනගර සභාවේ ගින්න නිවන රථ තුනක් සහ දෙහිවල මහනගර සභාවේ ජල බවුසරයක් යොදවා ගින්න පාලනයට කටයුතු කෙරුණා. කීදෙනෙක් ඇතුළේ හිටියද මේ ගින්න පටන් ගන්නකොට? 6 දෙනෙක්. කීදෙනෙක් දුනේ මොකක්ද දුනේ? විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. ගින්නෙන් සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ. රසවත්කම් අලුත් වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා. ටියාරා. රත්ති කිරිපිටි හෝ කිරිතේ පැකට් වල ඇති එල් අකුරින් පටන් ගන්න අංකය ඔබේ විස්තර සමග 0777 743 743 ට SMS කරන්න. රත්ති නුවණකාර අවුරුදු වාසී. අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කළ අවුරුදු උත්සව තවදුරටත් පැවැත්වෙනවා. සම්ප්‍රදායික ජන ක්‍රීඩාවන්ට මුල් තැන දෙමින් බොහෝ උත්සව සංවිධාන කර ඇති අයුරු දැකගත හැකි. මහරගම අපේක්ෂාරෝහලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් නිවාසිකව වෙසෙන බොරලැස්ගමුව සමග සෙවන නිවාසනයේදී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණා. රෝගීන් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකින් මීට එක්ව සිටි අතර සමග සෙවන නිවාසේ නිර්මාතෘ ජෝට් නිකලස් පියතුමන් හා එහි කාර්යමණ්ඩලය එය සංවිධාන කර තිබුණා. මහනුවර අලවතුගොඩ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථ දහම්පාසලේ සිසු සිසුවියන් සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවය අලවතුගොඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. විවිධ ජන ක්‍රීඩා රැසක් ඊට එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.
පාදුක්ක හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝමාගම හා සීතාවක ප්‍රාදේශීය සභා පොලිසිය හා යෞවන සමාජ බල මණ්ඩලය ජගත් කුමාර සිසු නැන පදනම එක්ව සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය පාදුක්කේදී පැවැත්තුණා. ප්‍රධාන ආරාධිතයා ලෙස ඊටෙක්ව සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතායි. වේවැල්හින්න සමෘද්ධි ප්‍රජාමූල සංවිධානයේ මෙහෙවීමෙන් වේවැල්හින්න සමෘද්ධි බක්මහ උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්තුණා. අවුරුදු ජන ක්‍රීඩා මෙන්ම සිංහල හා දෙමළ දරුදැරියන්ගේ නර්තනාංග ඇතුළු බොහෝ විශේෂාංග වලින් මෙම අවුරුදු උත්සවය වර්ණවත් වුණා. හොකන්දර සිත්‍රු නර්තන පියසෙහි සිසු සිසුවියන් ආදි සිසුන් හා දෙමව්පියන් එක්ව සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය හොරහේන සමගි ප්‍රජාශාලා පරිශ්‍රයේදී පැවැත්තුණා. සිත්‍රු බක්මහ උළෙල ලෙසයි ඒ නම් කර තිබුණේ. අම්පිටිය උඩුගම එක්සත් තරුණ සුබසාධක සංගමයේ පළමුවරට සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්තුණා. ඉපැරණි ජන ක්‍රීඩා රැසක්ද ඊට එක්කර තිබූ අතර ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා. මහකන්ද හිඳගල එක්සත් 80 තරුණ කැළ සංවිධානය කළ බක්මහා උළෙල හිඳගල බස්තවතුම්පල අසලදී උත්කර්ෂවත් අයුරින් පැවැත්තුණා. වසර 15කට පසු සංවිධානය කළ අවුරුදු උත්සවයට ජන ක්‍රීඩා රැසක් එක්කර තිබුණා. 80 තරුණ කැළ නියෝජනය කරමින් එහි සමාජිකවන් සහ ප්‍රදේශවාසීන් රැසක් මීට එක්ව සිටියා.